ගොඩාක් නංගිල මල්ලා බලාපොරොත්තුෙන් හිටපු ඒ වගේම ගොඩාක් නංගිල මල්ලා මගෙන් ඉල්ලපු දෙයක් ගැන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් නංගි මල්ලි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක පොඩ්ඩක් ඉවර වෙනකම්ම බලන්න. ස්කිප් කරන්න එපා. මොකද මේක ඔයාලගේ අනාගතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන වීඩියෝ එකක් වෙයි. ඒ නිසා මේකේ තියෙන දේවල් හොඳට ඔළුවට අරන් ඒ දේවල් ඒ විදිහටම කරන්න නංගි මල්ලි. හරි. ඔයාලට මතකද නංගි මල්ලි ඔයාලගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් අනුව කියන වාගේ ස්ට්‍රීම් එකකින් ස්ට්‍රීම් එකට මම කොහොමද යුනිකෝඩ් ලිස්ට් එකක් හදාගන්නේ කියලා වීඩියෝස් දැම්මා. ඒ වගේම කැම්පස් පොතේ වැදගත්ම කොටසත් එක්ක මම ඔයාලට යුනිකෝඩ් වල තිබිච්ච නීති රීති හැම දෙයක් ගැනම බෝඩ් එකේ ඇඳ ඇඳ කියලා දුන්න මතකද? එතකොට නංගි මල්ලි මම ඒ හැමතැනකදීම ඔයාලට කිව්වා මම හැම කෝස් කන්ටෙන්ට් එකක්ම ඒවයි තියෙන ජොබ් ෆීල්ඩ් එකක් මේ හැමදේම හොයලා තියෙන්නේ මම අවශ්‍ය වෙලාවට ඔයාලට ඇඩ් කරන්නම් කියලා. ගොඩක් අය මගෙන් ඉගෙන හල තිබ්බා. එතකොට නංගි මල්ලි අන්නේ ජොබ් ෆීල් කෝස් කන්ටෙන්ට් ඔය කියන විස්තර ගැන තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයා ඒක බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ අනාගතය සම්පූර්ණ වෙනස් කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. පොඩි වෙලාවක් ගියත් නංගි මල්ලි අනිවාර්යයෙන්ම බලන්න. හරි. එතකොට නංගි මල්ලි මේ වීඩියෝ එක ඔයා බලන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ ස්ට්‍රීම් එකට අදාළව මම දැම්ම යුනිකෝඩ් ලිස්ට් එකක් හදාගන්න වීඩියෝ. එහෙම නැත්නම් යුනිකෝඩ්ස් ගැන දාපු වීඩියෝ ටික ඔයා බලලා එන්න. ඒක බලලා ඒකේ තියෙන විදියට ඔයා කොළ වලට අරගෙන එන්න. එහෙම නැත්නම් ඔයා මේ වීඩියෝ එක බලන්න එපා නංගි මල්ලි. තේරුමක් නැහැ මේක බලලා. මොකද ඔයා ඒ කොටස් ටික බලන්නේ නැතුව ඒ දේවල් ගැන දන්නේ නැතුව මෙතනට ආවට පස්සේ නංගි මල්ලි මේ කියන දේවල් වලින් ඔයාට උපරිම ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ කියන්නේ ඔයාගේ අනාගතය වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒ නිසා පොඩි වෙලාවක් අරගෙන ඒ ටික බලලා මේ ටික එක්ක ඒක හදාගන්න නංගි මල්ලි. එතකොට මතකයිද මම යුනිකෝඩ් වීඩියෝස් එකදී ඔයාලට කිව්වා ඔයාලා ඉස්සෙල්ලා යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න. ඊට පස්සේ කැමැත්තේ අනුපිළිවෙලක් කරන්න. කැමැත්තේ අනුපිළිවෙලක් කරනවා කියන්නේ නංගි මල්ලි අංක දාන එක. යුනිකෝඩ්ස් අංක දාන එක. මේ අංකයක වැදගත්කම ගැන මම අතිශයින්ම කිව්වා නංගි මල්ලි. බෝට් වෙද්දි කොහොමද මේ අංකවල වැදගත්කම? කැම්පස් එද්දි අංක බලපාන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැන මම කතා කරා. හරි. ඒ ගැන අවබෝධයක් නැතුව මෙතනට ආවා කියලා ඔයාලට වැඩක් වෙන්නේ නැහැ. මුලින්ම ඒ අවබෝධය අරන් ඉන්න. ඒකයි නංගි මල්ලි මම ප්‍රමාණිකූල වීඩියෝ දැම්මේ. දැන් හිතන්නකෝ මම මේක මුලින් දාලා ඊට පස්සේ අර ටික දැම්මොත් එහෙම එක නංගි කෙනෙක්වත් මල්ලි කෙනෙක්වත් හරියට මේ දේවල් අවබෝධ කරගන්නේ නැහැ. හරි. මොකද මම අවුරුදු 4ක් තිස්සේ විස්තර දාලා ඔයාලගේ මානසික මට්ටම් ගැන මම හොඳ ආකාරම දන්නවා නංගි මල්ලි. හරි. එතකොට අන්න ඒ විදිහට හදාගත්ත යුනිකෝඩ් ලිස්ට් එක අපි යන්නේ දැන් නංගි මල්ලි කැමැත්තේ අනුපිළිවෙලක්. එහෙම නැත්නම් අංක කරන්න. එතකොට මම ඒ වීඩියෝස් වලදී ඔයාලට කිව්වා නංගි මල්ලි ඒ කැම්පස් වල ඒ ඩිග්‍රීස් වල තියෙන වර්තමාන තත්ත්වය. එහෙම නැත්නම් මම සංක්ෂිප්තව කතා කරා ඔයාලත් එක්ක මේ ඩිග්‍රිය කොයි වගේද අවුට් වෙන්න ගොඩක් කල් යනවද මොනවද ළමයින්ට තියෙන ප්‍රශ්න ත්‍රේවයි තියෙන ලෝකල් ඩිමාන්ඩ් එක දැන් ඒ ඩිග්‍රි කළා අවුට් වෙලා ඉන්න කට්ටිය මොන වගේ තැන්වලද ඔය වගේ කියන ගොඩාක් දේවල් ගැන කතා කරා. හරි. එතකොට නංගි මල්ලි දැන් ඔයාලට තියෙන්නේ මේවා කෝස් කන්ටෙන්ට් දිහා බලලා ජොබ් ෆීල් දිහා බලලා ඔයා මේවා හරිය විදිහට අංක කරගන්න එක. එතකොට සාමාන්‍යයෙන් නංගි මල්ලි ඔයාලා දන්නවා ගොඩාක් නංගිල මල්ල හැම අවුරුද්දකම ඩිග්‍රියක් කරන්න තෝරගන්නේ. එහෙම නැත්නම් යාලා කරන ඩිග්‍රිය ගැන යාලා දැනගන්නේ කැම්පස් ගියාට පස්සේ. එක්කෝ කැම්පස් එකෙත් පළවෙනි මාස ටික ගියාට පස්සේ තමයි දන්නේ අයියෝ මම මේ මොනවද තෝරගත්තේ. එහෙම නැත්නම් මම මේ පැත්තට ආස නැහැනේ. මේ පැත්තේ ඩිමාන්ඩ් එකක් නැහැනේ. මේ පැත්තේ ජොබ් ෆීල්ඩ් එකක් නැහැනේ කියන ප්‍රශ්න වලට මුණ දෙනවා. ඒකත් එක්ක නංගි මල්ලි පහුගිය අවුරුදු 4-5 පුරාවටම ගොඩාක් නංගිල මල්ල මගදී ඩිග්‍රිය අතහැරලා ආවා. හරි. මම සංවේදී වෙච්ච තැන් ගොඩාක් තිබ්බ නංගි මල්ලි. මොකද බහුලව සමහර කෝසස් වල නංගිල මල්ල එළියට ආවා ඩිග්‍රිය අතහැරලා. තාමත් ගොඩාක් කැම්පස් වල වැඩි ප්‍රතිශතයක් තියෙන නංගි මල්ලි එයාලා කරන ඩිග්‍රිය ගැන තෘප්තිමත් නැහැ. එහෙම නැත්නම් එයා ආසපැත්තක් නෙමෙයි යා කරන්නේ. එයා නොදැනුවත්කම නිසා ගිහිල්ලා, එහෙම නැත්නම් ඒකේ තියෙන ජොබ් ෆීල්ඩ් එකක් ගැන නොදැනුවත්කම නිසා ගිහිල්ලා අර කරන්න දෙයක් නැති කමට ඩිග්‍රිය කරන අය. ඒතර අවුරුදු ගාණක් තිස්සේ මේක මගේ ඔළුවේ තිබුණා නංගි මල්ලි. මේ වැඩේ කොහොම හරි මේ අවුරුද්දේ ළමයින්ට හරි එළියට දාගන්න. ඒ කියන්නේ ඔයාලා කරන ඩිග්‍රියක් නංගි මල්ලි කරන්නම් ඔයාලේ කරන්න එපා. පළවෙනි දේ තමයි දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයා ඩිග්‍රියක් කර ඵලයට ඔයාලට ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. ඔයා ඒක දැනගෙන ඉන්න ඕනේ. අනිත් දේ තමයි නංගි මල්ලි අවුරුදු 3-4 ඔයාලා ඩිග්‍රියක් කරගෙන යනවා නම් ඔයාලා ආස පැත්තකින් කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා ඩිග්‍රියක් කරගෙන යද්දි ටික කාලයක් ගියාට පස්සේ එපා වෙනවා. ඒ එපා වීමත් එක්ක ගොඩාක් අය මානසික ස්ට්‍රෙස් වෙනවා. ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඔයාලා දකින්නේ සමහර වෙලාවට ළමයි මේ
ජීවිතය ගැන තීරණ ගන්න තැනට පවා ඇවිල්ලා තියෙන ඔය ඔය කියන ප්‍රශ්නත් එක්ක. හරි. එතකොට ඔයා නංගි මල්ලි සාමාන්‍යයෙන් ඔයාට මේ ඩිග්‍රියක් ගැන අවබෝධයක් හම්බෙන්නේ කැම්පස් එකට ගියාට පස්සේ. ඒ කියන්නේ ඩිග්‍රිය කරන්න ගියාට පස්සේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැම්පස් වල නංගි මල්ලි ඩිග්‍රිය පටන් ගන්න කලින් ඔයාලට තියෙන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් කියලා එකක්. ඒකෙදි තමයි ඔයාට ඩිග්‍රිය ගැන හඳුන්වලා, ඊට පස්සේ ඒකේ තියෙන ජොබ් ෆීල් ගැන හඳුන්වලා, ඊට පස්සේ ඒක මොන ෆීල්ඩ් එකකට යන්න කියන එක ගැන දැනුවත් කිරීමක් කරන්නේ. හැබැයි නංගි මල්ලි එහෙම දැනගත්තට පස්සේ ඔයාට ආපහු හැරිලා ඉන්න බෑ. මොකද ඩිග්‍රියක් තෝරගෙන කරන්න ගත්තට පස්සේ ඔයාට ආයි ආ මේකට මම කැමති නෑනේ එහෙනම් මම මේ ඩිග්‍රියට යනවා කියලා ඔයාට ආයි ආපස්සට හැරෙන්න බෑ. හරි. ඒකයි නංගි මල්ලි මේක මේ අවුරුද්දේ ඔයාලා කැම්පස් යන්න කලින් එහෙම නැත්නම් කැම්පස් පොත දාන්න කලින් ඩිග්‍රි සිලෙක්ට් කරන්න කලින් කොහොම හරි එළියට දාන්න හිතුවේ. හරි. මේක නංගි මල්ලි අවුරුදු ගානක් තිස්සේ සෑහෙන ලොකු මහන්සියක්. හරි. මොකද මේක මගේ හිතේ තිබිච්ච ලොකු ආසාවක්. ඒ ආසාව නම් ඉමල්ලි ආවේ මම කැම්පස් එකේ ගිහිල්ලා මම ඩිග්‍රියක් කරද්දි මම සමහර තැන්වල ගැටලුකාරී තත්ත්වවලට මුහුණ දීපු වෙලාවල් තිබ්බා. ඒ වගේම මට ඔය කට් ඔෆ් ආවට පස්සේ බූට් ආවට පස්සේ ගොඩාක් නංගිල මල්ලා කතා කර කර කියනවා අයියා මේක මෙහෙමයි මේක මෙහෙමයි මම ඩිග්‍රිය අතහැරලා අයියා මට කරන්න දෙයක් නැහැ අම්මා තාත්තා මෙහෙම ප්‍රශ්නවල මුහුණ දීලා තියෙනවා ඔහොම ඔහොම කියලා මාත් එක්ක ආඩපු ඕන තරම් ඉන්නවා. හරි. ඉතින් මං කිව්වා මේක සම්පූර්ණ මගේ සංවේදීකමත් එක්කම නංගි මල්ලි කාලයක් තිස්සේ හිතේ තිබිච්ච ප්ලෑන් එකක්. හරි. එතකොට නංගි මල්ලි ඒකට තවත් හේතුවක් තමයි මගේ කැම්පස් ජීවිතේ. එතන මගේ කැම්පස් ජීවිතේ ගැන නම් මම ඔයාලත් එක්ක කියලා නෑ. ඒක මං ඔයාලට පස්සේ කාලෙක කියන්න. එතකොට ඒ දේවල් එක්ක නංගි මල්ලි මේක ටික ටික ඔළුවේ තිබ්බා. මේක කොහොම හරි ඔයාල වෙනුවෙන් කරන්න. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේවා රජයකින්වත් එහෙම මොනවා පත්තිකින්වත් දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. එතකොට ගොඩාක් නංගිල මල්ල ගන්න ඒ ඩිග්‍රීස් ඇයි ඉගෙන ගන්න නැත්නම් ඒවයි මොනවද ඉගෙන ගන්න තියෙන්නේ ඔය ආස පැත්තද තියෙන්නේ ඒ ජොබ් ෆීල්ඩ් එක ලංකාවේ ග්ලෝබල් විදියට තියෙනවද. හරි. ඒ වගේම නංගි මල්ලි සාමාන්‍යයෙන් මම හිතන එකම කෝස් එක තිබ්බත් දෙන ඩිග්‍රී වෙනස්. හිතන්න කොමර්ස් කෝස් එක කියලා කොමර්ස් කෝස් එක කැම්පස් දෙක ගත්තා දෙන ඩිග්‍රීස් වෙනස්. ඒ ඩිග්‍රීස් අනුව තියෙන ජොබ් ෆීල්ඩ් වෙනස්. ඔහොම ප්‍රශ්නක් තියෙනවා නංගි මල්ලි. නංගි මල්ලි ඔන්න ඕකට මට කරන්න පුළුවන් උපරිම දේ තමයි මම මේ වාට පළවෙනි ස්ටෙප් එකේදී කරන්නේ. එතකොට නංගි මල්ලි ඔන්න ඔය අඩුව පුරව ගන්න එක මගේ හිතේ කාලයක් තිස්සේ තිබිච්ච දෙයක්. හරි. එතකොට නංගි මල්ලි හිතේ කෙනෙක්ට ඇයි මම මෙච්චර දේවල් මහන්සි වෙලා කරන්න කියලා එකක් තමයි නංගි මල්ලි මගේ කැම්පස් ජීවිතේ සහ මම මෙන්නපු දේවල් තව කෙනෙකුට නොවෙන එක. අනිත් එක තමයි නංගි මල්ලි මම ගොඩාක් සංවේදී වෙච්ච සිද්ධි කීපයක් තිබුණා මේකත් එක්ක. මම තාමත් මේ වැඩේ කරගෙන යන්නේ වැඩ ගොඩාක් පස්සේ වාලි තේරෙනවා මේක කරන එක ලේසි වැඩක් නෙමෙයි. හරි. අර අවම කාල සීමාවක් ඇතුළේ ඔක්කොම විස්තර ටික දාන්න ඕන. අනිත් channel එකක් කරනවා වගේ නෙමෙයි පට්ට අමාරු මේක කරන්නේ. හරි. එතකොට ඒකත් නම් ඉබලි නොකොඩවා මං තාමත් කරගෙන ඉන්නේ අර මං කිව්ව සිද්ධිත් එක්ක. එතකොට මං ඒ ගැන අනිවාර්යෙන්ම වෙනම විස්තරයක් දාන්න නම් ඉබලි ඇයි මම මෙච්චරටම මේ දේවල් ගැන ඔයාලට කියන්නේ කියන්නේ. එතකොට නම් ඉබලි ඔයාලා දන්නවා කැම්පස් වල කෝසස් ගණනාවක් තියෙනවා. හරි. ඒ කෝසස් කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස්. කෝස් කන්ටෙන්ට් වෙනස්. ඒතර ඒව හොයනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒව හොයලා ඒව එන්ටර් කරනවා කියන එක මාර අමාරු වැඩක්. එතකොට නම් ඉබලි ඒ දේවල් ඔයාලට තේරෙනවා සාමාන්‍ය වීඩියෝ එක දැම්මොත් එහෙම සෑහෙන දික් වෙනවා. වීඩියෝ එකක් දික් කළා එතකොට ඔයාලට බලන්නත් එපා වෙනවා. ඒ නිසා මේක සෑහෙන කාලයක් තිස්සේ නම් ඉබලි හිතේ ලොකු මෙම එකක් තිබ්බා. මේක ඔයාලට පහසු වෙන විදියකට කරගන්නේ කොහොමද කියන එක ගැන. එතකොට ඒකත් එක තමයි නම් ඉබලි වෙබ්සයිට් එකක් හදන්න ඕන කියලා අදහසක් ආවේ දැන් සෑහෙන කාලයකට කලින්. එතකොට ඒක ක්‍රමානුකූලව නම් ඉබලි ගොඩක් අය උදව්වත් එක්ක මේක අරගෙන ආවා. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් දාලා තියෙන වෙබ්සයිට් එක ගැන. එතකොට ඒකෙදි ඔයාලට මේ ගැන තවත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න නම් ඉබලි මොකද මේකෙන් උදව් කරපු ගොඩක් අය හිටියා. ඒ ගැන ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. හරි. එතකොට මෙන්න මේ හැම විස්තරයක්ම නම් ඉබලි වෙබ්සයිට් එකට දාලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙන විදියට ලේසි වෙන්න හැමදේම හදලා තියෙන නංගි මල්ලි. හරි. හැම කෝස් එකකම කෝස් කන්ටෙන්ට් ජොබ් ෆීල් ඒවා තියෙන ඩිග්‍රීස් ඒවා මොනා හරි කෝස් එකකදී ඉන්සර්ට් ඩිස්කෝ ඒ කියන්නේ ඒ කෝස් එකට ඩිස්ට්‍රික්ට් වලින් අරන් තියෙන මොන ඉන්සර්ට් ඩිස්කෝ වලින්ද ඒක අවුරුදු කීපයක් අතර සංසන්දනයක් මේ හැම දෙයක්ම දාලා තියෙන. හරි. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එක. හැබැයි අර ඉන්සර්ට් ඩිස්කෝ බලලා යුනිකෝඩ් හදන්න එපා. මම එක ගත්තේ ඔයාලට පොඩි දල අවබෝධයක් ඒ ගැන තියාගෙන ඉන්නවනම් හොඳයි කියන එක මතක් කරන්න.
හරි එතකොට ඒ දේවල් නංගි මල්ලි බලන්න බලලා ඒවත් එක්ක කොහොමද ඔයා මොන කෝස්ද ඉල්ලන්න ඕන ඔයා අහස පැත්තක් තියනනම් මේ දේවල් කරන්න මොකද නංගි මල්ලි මේක ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදිහට හැම කෝස් එකම කෝස් කන්ටෙන්ට් ඩිග්‍රී ජොබ් ෆීල්ඩ් එක වෙබ් එකක් රිලීස් වෙන එහෙම නැත්නම් වෙබ් එකක් හැදෙන හරි මේකද නංගි මල්ලි එතකොට නංගි මල්ලි මේ අවුරුද්දේ ආව අලුත් කෝස් කන්ටෙන්ට් පවා ඇඩ් කරලා තියෙන්නේ කෝසස් දෙක තුනක කෝස් කන්ටෙන්ට් එක අප්ඩේට් කරලා නැහැ අලුතෙන් ආපු මොකද තාම ඒවයි කන්ටෙන්ට් එක කැම්පස් එකෙන් රිලීස් කරලා නැති නිසා හරි ඒකත් මම රික්වෙස්ට් කරලා දීන්නේ එකක් ආව ගම අප්ඩේට් කරනවා නංගි මල්ලි හරි එතකොට ඔයාලා ලේසියෙන්ම මේකෙදි ඔයාගේ සබ්ජෙක්ට් එක දාලා ඔයා කරපු සබ්ජෙක්ට් එක දාලා ඒකට එන ඩිග්‍රීස් වලින් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මම ඒක කරන හැටි සම්පූර්ණම දාලා තියෙනවා නංගි මල්ලි ඉතින් මේ හැමදේම කරන්න නංගි මල්ලි ඔයාලා හොඳ ඩිග්‍රියක් කරන්න එහෙම නැත්නම් ඔයාලගේ අනාගතේ හොඳ විදියකට හදාගන්න කියන බලාපොරොත්තු ඇතුව මොකද මගේ ලොකු ආසාවක් තියෙනවා මම දවසක ලංකාවෙන් යනවා නම් මම මෙන්න මෙතන තියෙන ස්පේස් එක පුරවලා යන්න ඕනේ කියන මගේ හිතේ තිබිච්ච ලොකුම ආසාවක් තමයි මම මේ ඔය එළියට දැම්මේ මේකෙත් තව වැඩ ගොඩාක් තියෙනවා තව ඉස්සරහට තවත් දේවල් ඇඩ් කරන්න හිතාගෙන ඒවත් ක්‍රමානුකූලව කරනවා නංගි මල්ලි අර ඔයාලට කැම්පස් දාන්න ඕන කරන ටික අක් ගාලා දැම්මා එතකොට නංගි මල්ලි මේක සම්පූර්ණයෙන්ම ඔයාලා වෙනුවෙන් කරපු දෙයක් රැවල් ගානක නිදි මරලා සෑහෙන කට්ටක් ආපු දෙයක් ඉතින් මේක ඔයාලා උපරිම ප්‍රයෝජන ගන්න මේකෙන් දිවාලකින් කිසිම දෙයක් අය කිරීමක් හෝ මොනම දෙයක්වත් ඔයාලට බරක් නෑ නංගි මල්ලි හැබැයි මේකේ සර්විස් ටික දීලා තියෙන්නේ රෙජිස්ටර් යූසර් කෙනෙක්ට විතරයි ඒ කියන්නේ රෙජිස්ටර් වෙන්න ඔයාලගේ මොන හරි ඕනද කිසිම දෙයක් ඕන වෙන්නේ නෑ නංගි මල්ලි ඔයාගේ ෆෝන් නම්බර් එකයි ඊමේල් ඇඩ්‍රස් එකයි විතරයි ඕන ඒකෙදි ෆෝන් නම්බර් එක කලෙක්ට් කරගන්නෙත් ඔයාලා හොයලා බලන්න පහුගිය අවුරුදු කීප පුරාවටම නංගි මල්ලි යෝජිසී එකෙන් ළමයින්ට හරියට මැසේජ් එකක් ආවෙ නෑ එව්වේ නෑ තාමත් ඉන්නවා කැම්පස් ආවා කියලා දැනගන්න බැරි වෙච්ච අය එයාලගේ නම් පවා මේ වෙද්දි කැම්පස් වලින් අයින් කරගෙන යනවා හරි ඒ ගැන මම පස්සේ කියන්න ඒක ලොකු බරපතල ප්‍රශ්නයක් ඔය UGC එකේ SMS සිස්ටම් එක ඊමේල් සිස්ටම් එක වැඩ කරන්නේ දැනටත් ඔයාලා මේ ප්‍රශ්න මොන දිලා ඇති කැම්පස් පොත පුරවද්දි ඒ නිසා නංගි මල්ලි මොනා හරි වැදගත් දෙයක් තිබ්බොත් බෝට්ටු ආවොත් කැම්පස් ආවොත් හරි ඒක ඔයාලා බලන්න සමහර අය බෝට්ටු ආවා කියලා එහෙම නැත්නම් කැම්පස් ආවා කියලා දැනගත්තේ මම වීඩියෝස් දැම්මට පස්සේ නැත්නම් මම පෝස්ට් එකක් දැම්මට පස්සේ එච්චරට ලොකු ගැටලු ගොඩක් තියෙනවා ඒකයි නංගි මල්ලි මෙතෙන්දි ඔයාලගේ නම්බර් එක අරගෙන එහෙම විශේෂ දෙයක් තිබ්බොත් ඔයාලට මැසේජ් එකක් දාන්න තමයි මෙතෙන්දි රෙජිස්ටර් කරගන්නේ එහෙම නැතු වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඒකත් ඔයාලටම ඒකත් ඔයාලගෙනම හිතලා කරපු වැඩක් නංගි මල්ලි හරි මොකද මම අර කිව්වා වගේ මගේ හිතේ තිබිච්ච සෑහෙන ලොකු ආසාවක් මම මේකේ අඩුපාඩු කොහොම හරි හදනවා හදලා තමයි මම මෙතනින් අයින් වුණත් අයින් වෙන්නේ කියන පරමාර්ථය තමයි මගේ තිබ්බේ හරි එතකොට ඒකට තමයි මේ ස්ටෙප් එක තිබ්බේ ඉතින් මම හිතනවා මේක ඔයාලට අනිවාර්යෙන් සෑහෙන ප්‍රයෝජනවත් වෙයි කියලා හරි එතකොට නම් ඉතින් ඔයාලා දන්නවා මැසේජ් එකක් එවන්න වෙබ් එකක් ඩෙවලොප් කරගෙන යන්න ඒ වගේම සර්වර්ස් වලට සෑහෙන ලොකු වියදමක් දරන්න වෙනවා නංගි මල්ලි. හැබැයි ඒ කිසිම දෙයක් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න, ඔයාලට බරක් වෙන්නේ නැතිනම්, ඒ හැමදේම ඔයාලා වෙනුවෙන් කරලා තියෙනවා නංගි මල්ලි. මං කියුවනේ අර මගේ හිතේ තිබිච්ච ලොකු ආසාවක් තමයි මම මේ දේෙන් කවදා හරි අයින් වුණොත්. ඒ කියන්නේ මම මේ විස්තර දාන වැඩෙන් කවදා හරි අයින් වෙනවා නම්, අයින් වෙන්නේ අනිවාර්යෙන් කිසිම නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට. මේ දේවල් වලින් ප්‍රශ්නයක් කෙන එක වළක්වන දැනට වැඩක් හදලා. ඒකට දාපු ස්ටාර්ට් එක තමයි ඉතින් ඒ දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න නංගි මල්ලි වෙන කිසි දෙයක් එපා හරි සාමාන්‍යයෙන් ඔයාලා කරන ඩිග්‍රී එකක් හොඳට කරගෙන එන්න කියන්නේ ඒ ගැන දැනුවත් වීමකින් යන්න කලින් ඒ ගැන දැනුවත් වීමකින් යන්න මොකද නැත්තම් අතරමඟදී ඩිග්‍රීස් දාලා ඇවිල්ලා දැනට ගෙවල් වල දුක් විඳින මට සෑහෙන මැසේජ් කරන කෝල් කරන සෑහෙන සෙට් එකක් ඉන්න හරි මේ හොඳම රිසල්ට් තිබිච්චයි හරි ඉතින් ඒ දේවල් ඔයාලා කරගන්න එපා මේවා කලින් කරන්න ඕනත් නැගි මල්ලි හැම දෙයක්ම අර කරගෙන වීඩියෝ සුත් කරගෙන මගේ අනිත්තරත් කරගෙන කරනවා කියන්නේ කාලයත් එක්ක මම සෑහෙන ගේමන් දෙන්නේ හරි මේ සති දෙකේම මම මේ නිදාගත්තේ දවසට පැය දෙකයි තුනයි හරි මාර අමාරුයි කියන්නේ සෑහෙන අමාරුයි හරි ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ ඔයාලගේ අනාගතේ ඉස්සරහට හදාගන්න හරි ඉතින් නැගි මල්ලි මේ හැම දෙයකින්ම ඔයාලා ප්‍රයෝජන ගන්න කැම්පස් එකට යන්න ඒ ඩිග්‍රී එක ගැන දැනගෙන
ඒකේ තියෙන ජොබ් ෆීල් ගැන දැනගෙන යන්න. එහෙම නැත්තම් කැම්පස් අවුට් වෙලා ආවට පස්සේ ඔයාලට සෑහෙන දුක් විඳින්න වෙයි. ඔයාලගේ හීන දවසින් දවස නැති වෙලා යයි. ඔයාලා අවුට් වෙනකම් බලන් හිටපු අම්මලා තාත්තලාගේ හීන නැති වෙලා යයි. හරි. ඔයාලා ඩිග්‍රී මගින් දාලා එද්දි අම්මලා තාත්තලාට සෑහෙන දරා ගන්න බැරි වෙයි. එහෙම වෙච්ච අවස්ථා සෑහෙන තියෙනවා. සමහර නංගිල මල්ලා ඩිප්‍රෙෂන් හැදිලා අවුරුදු ගණන් හොස්පිටල් හිටියා ඔය ප්‍රශ්න හින්දා. මම කියන්නේ මම එහෙම සාමාන්‍යයෙන් මොන හරි දෙයක් කියවන් පස්සේ මම ඒ දේ ළමයෙකුට වැදගත් නම් විතරයි කියන්නේ නැත්නම් ওই වගේ කතා සෑහෙන තියෙනවා. හරි සමහරු ඔය ජීවිතේ ගැන තීරණ ගන්න ගිහිල්ලා ඔහොම ප්‍රශ්න ගොඩකට මුණ දිලා තියෙනවා මේ මේ දේවල් සම්බන්ධ. මොකද සමහර අයගේ දරා ගැනීම ශක්තිය වෙනස්නේ. මේ ડિප්‍රෙෂන් තත්ත්වෙට එනවා සමහර අය ගොඩක් ඉක්මනින්. හරි. ඉතින් ඔයා කරන දේ ආසාවෙන් කරන්න. අතරමඟ දාලා එන්න තැනට වැඩ කරගෙන යන්න එපා. හරි. ඉතින් නංගි මල්ලි මම මේ වෙබ් එක ගැන සම්පූර්ණ වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා මේකේ ඉතිහාස කතාව ගැන. කියන්නේ මේකට කවුද උදව් කරේ? මේක කොහොමද ආවේ? කියන්නේ මගේ අදහස කොහොමද මේ වුනේ? හරි. එතකොට ඒක කොයි විදියටද එළියට ආවේ කියන හැම දෙයක්ම මම දාලා තියෙනවා. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් ආයෙම කියන්නේ ජීවිතේ මුල වරද්ද ගන්න එපා. මේ තැන් වැරදුනාට පස්සේ ආයෙ ඒව හරි ගස්ස ගන්න බෑ. ආයෙ ආපස්සට හැරිලා මේ ඩිග්‍රී මට කරගෙන යන්න බෑ කියලා ආපස්සට හැරිලා ඔයාට වෙන ඩිග්‍රීකට එන්න බෑ. එහෙම එන්න දෙන්නෙත් නෑ. හරි. තාමත් නම් ඉමල්ලි ගොඩාක් කැම්පස් වල ගොඩාක් නම් ඉමල්ල ඩිග්‍රී කරන්නේ ගොඩාක් ප්‍රෙෂර් එකක් එක්ක. මොකද යාලා ආස දේවල් නෙමෙයි කරන්නේ. සමහර අය ඉන්නවා ඩිග්‍රී දාලා ඉන්නේ නැත්තේ වෙන කරන්න දෙයක් නැති කම නිසා. එහෙම නැත්තම් අම්මා තාත්තගේ හීන නිසා. ඉතින් මේ දේවල් ඔයාලා කරගන්න එපා. පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලට පුළුවන් උපරිම සපෝට් එක අනිවාර්යයෙන්ම දෙනවා නංගි මල්ලි. හරි මේවා ප්‍රයෝජනෙට අරගෙන ඔයාගේ අනාගතේ හරියට හදාගන්න. අපිට වෙච්ච දේවල් කලින් අවුරුදු වල වෙච්ච දේවල් ඔයාලා කරගන්න එපා. එච්චරයි ඉල්ලන එකම එළිය. හරි. හරි අපි බලමු කොහොමද කෝස් කන්ටෙන්ට් එක බලන්නේ කියලා. ඒ වගේම ජොබ් ෆීල් බලන්නේ කොහොමද කියලා. එතකොට නංගි මල්ලි මේක ගැන ඔයාලගේ අදහසුත් කියනවා ඔයාලගේ අවංක අදහස් අනිවාර්යයෙන්ම පහලින් දාගෙන යන්න. මොකද ඒක විතරයි තියෙන එකම තෘප්තිය. මොකද මම මේක තාමත් කරගෙන යන්නේ ආත්ම තෘප්තිය උදෙසා. හරි. ඉතින් එහෙම අනිවාර්යෙන් දාගෙන යන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන ෂෙයා කරන්න. හරි. යොනි කෝඩ්ස් ගැන දාපු වීඩියෝස්, එතකොට කැම්පස් පොතේ වැදගත්ම කොටස ගැන දාපු වීඩියෝස් හැම එකක්ම බලලා මේ කොටස රට ගහන්න. හරි. ඒකයි අර මං කලින් කිව්වා අපි ක්‍රමානුකූලව මේක දාගෙන ආවේ. නංගි මල්ලි ඔයාලා අපිට වැඩි හොඳ තැනකට යන්න, හොඳ ඩිග්‍රියක් කරන්න, ලෝකේ හොඳ තැනක ඔයාලා සතුටින් ඉන්න. හරි. ඒකට මට කරන්න පුළුවන් උපරිම දේ තමයි මම මේ කරලා දෙන්නේ සහ ඉස්සරහට කරගෙන යන්න. හරි. මට සතුටුයි ඇත්තටම. ගොඩක් නංගිල මල්ලා මැසේජ් කරනකොට, එයාලා කියනකොට ඇත්තටම මට සතුටුයි. ඒ සතුටු හින්දා තමයි තාම කරගෙන ඉන්නේ. නවත්තන්න නැතුව නැත්තම් මට තියෙන වැඩ එක මං හරි වෙලාව හදා ගන්න කියන්නේ මාර අමාරුයි. මල්ලි මේ කෝස් කන්ටෙන්ට් ජොබ් ෆීල් කොහොමද හරියටම හොයාගන්නේ කියලා. හරි නංගි මල්ලි, ඔයාලා මුලින්ම මෙන්න මේ කියන ලින්ක් එකට එන්න. කියන්නේ tush.lk කියන වෙබ්සයිට් එකට එන්න නංගි මල්ලි. එතකොට ඔයාලා මෙන්න මේ වගේ පේජ් එකකට ලෝඩ් වෙයි. මේක තමයි වෙබ්සයිට් එක. එතකොට මේකෙදී නංගි මල්ලි ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන් ඔයාලගේ හැම නිවුස් එකක්ම කැම්පස්යෙන් කැම්පස් එකට ආවට පස්සේ මෙතනින් ඔයාලට ඒක සර්ච් කරගන්න පුළුවන් UGC එකේද යුනිවර්සිටි නිවුස්ද කියන එක. මෙතන නිවුස් ටික දානවා ඔකව අප්ඩේට් වෙන විදියට. එතකොට මෙතන දාලා දෙනවා නංගි මල්ලි ඔයාලගේ කැම්පස් පොත පුරවන්න. මේ වීඩියෝ එක කරද්දී නම් දවස් තව 14ක් ඔයාලට දෙනවා. 14යි පැය 23ක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙන අප්ඩේට් එහෙම මෙතන මේ විදියට අප්ඩේට් කරනවා. එතකොට නංගි මල්ලි මේකේ අනිත් සර්විසස්, ඒ කියන්නේ අපි දැන් ප්‍රධාන වශයෙන්ම තියෙන ඔයාලට ජොබ් ෆීල්ඩ් එකයි කෝස් කන්ටෙන්ට් එකයි බලන්නනේ. එතකොට නම් ඉවලි මෙන්න මෙතන මේ රෙජිස්ටර් කියන එක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් වැටෙනවා. ක්ලික් කරාට පස්සේ නම් ඉවලි ඔයාලට මෙන්න මේ වගේ පේජ් එකක් වැටෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් ලොගින් වෙන්න හෝ සයින් අප් වෙන්න. ඔයාලා පළවෙනිම තවට නම් මේකට එන්නේ ඔයාලා අනිවාර්යෙන් සයින් අප් වෙන්න ඕන. එතකොට ඔයාගේ ඩීටේල්ස් අනිවාර්යෙන්ම හරියට දෙන්න. එහෙම නැත්නම් නම් ඉවලි ඉස්සරහට යන්න බෑ. මේ ඊමේල් දෙන ඒවා, මොබයිල් නම්බර් දෙන ඒවා හරියටම දෙන්න. මෙතන ඔයාලගේ නේම් එක ටයිප් කරගන්න. හරි. ඊට පස්සේ නංගි මල්ලි ඔයාලගේ මෙන්න මෙතන ඔයාලගේ නේම් එක ටයිප් කරගන්න හරියටම. කියන්නේ වෙබ්සයිට් එකේදී ඔයාලට පාවිච්චි කරන්න ඕන නම. හරි. මෙතන නංගි මල්ලි ඔයාලා
වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එක ගැන ඔයාලා දැනට පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එකක් හැම වෙලාවකම පාවිච්චි කරන්න. ඊට පස්සේ වැදගත්ම දේ මොබයිල් නම්බර් එක නංගි මල්ලි. මොබයිල් නම්බර් එක හරියටම ටයිප් කරගන්න. මොකද ඔයාලට OTP එකක් එනවා. ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් එකට අදාළව. හරි ඊට පස්සේ මෙතන ඔයාලා යුනිවර්සිටි. ඔයාලා දැනට යුනිවර්සිටි එක නැහනේ. කියන්නේ ඔයාලා 2022 අයනේ. එතකොට මෙතන නෝ යුනිවර්සිටි කියන එකම තියන්න. ඊට පස්සේ ඩිග්‍රී කියන එකත් නෝ කෝස් කියන එක තියන්න. හරි. ඊට පස්සේ නංගි මල්ලි ඔයාලගේ ඒ ලෙවල් ඉයර් එක මෙතනින් සිලෙක්ට් කරන්න ඔයාලගේ. එතකොට 2022 ඉන්නේ. ඊට පස්සේ ඔයා පාස්වර්ඩ් එකක් හදා ගන්න ඕන. හරි මේ පාස්වර්ඩ් එක පාවිච්චි කරලා නංගි මල්ලි මේ පාස්වර්ඩ් එක ඔයාලා ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දාන්න. ඒ කියන්නේ කැපිටල් ලකුරක්, සිම්පල් ලකුරක්, ඉලක්කමක්. ඊට පස්සේ මොන හරි සංකේතයක් එක්ක දාන්න. අඩුම, ඒ කියන්නේ පාස්වර්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක, ලෙන්ත් එක, වචන නැත්නම් අකුරු 8කට අඩු නොවන විදිහට දාන්න. හරි හරි. එතකොට නංගි මල්ලි ඒ විදිහේ වචන අකුරු 8කට වඩා වැඩි පාස්වර්ඩ් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලගේ පාස්වර්ඩ් එක මොන හරි එර එකක් තිබ්බොත් මෙතන මැසේජ් එකකින් පෙන්නයි නංගි මල්ලි මොන හරි ඒක තියෙන අවුල. ඊට පස්සේ ඒක හදලා දෙකේම එකම පාස්වර්ඩ් එක ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන සයින් අප් කියන එක ක්ලික් කරන්න. හරි නංගි මල්ලි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් පෙන්වනවා. ඔයාලගේ ෆෝන් එකට OTP එකක් ඇවිල්ලා ති. ඒක හරියටම එන්ටර් කරගන්න. හරි නංගි මල්ලි. OTP එක එන්ටර් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඩෑෂ්බෝඩ් එකට, එහෙම නැත්නම් වෙබ් page එකට එනවා. හරි. ඊට පස්සේ නංගි මල්ලි ඔයාලා මෙන්න මේ වගේ page එකට වැටෙනවා. එතකොට ඔයා කලින් register වෙච්ච කෙනෙක් නම් නංගි මල්ලි ඔයාට පුළුවන් අර උඩ තියෙන login කියන එක පාවිච්චි කරලා ඔයාට log වෙලා මේ page එකට එන්නත්. එතකොට log වෙදි නංගි මල්ලි ඔයාලා OTP එකක් අහනවා. ඒ OTP එකෙන්නේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එක චෙක් කරලා ආ OTP එක ගන්න. එතකොට ඔයාලට ඒත් මේ වගේ page එකට එනවා. සාමාන්‍යයෙන් ඔයා එකපාරක් නංගි මල්ලි register වුණොත් හරි login වුණොත් හරි ඒක සාමාන්‍යයෙන් දවස් කීපයක් යනකම්ම log out වෙන්නේ නැතුව තියෙනවා. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. මොකද අර මං කියවන register කරලා ඔයාලට මේ service එක දෙන්නේ අර ඔයාලට අවශ්‍ය කරන තොරතුරු අවශ්‍ය වෙලාවෙදී දැනුම් දෙන්න විතරයි. හරි. එතනින් පස්සේ ඔයාලට කිසි ගැටලුවක් වෙන්නේ නෑ නංගි මල්ලි. හරි මෙන්න මෙතන තියෙන මෙනු එක නංගි මල්ලි. මෙතන courses 430ක විස්තර ඇඩ් කරලා තියෙනවා. එතකොට මෙතන ඉන්න නංගි මල්ලි ඔයාලා search subject කියන එක select කරන්න. ඒක select කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට වැටෙනවා නංගි මල්ලි. මෙතෙන්දී ඔයාලා A level වලදී කරපු subject තුන select කරන්න. හරි ලේසි. හරි මම නිකන් උදාහරණයක් ගන්න. physics ඊට පස්සේ chemistry combined maths. එතකොට මෙන්න මේ විදිහට නංගි මල්ලි මේ සබ්ජෙක්ට් වලට අදාළව ඔයාට කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉල්ලන්න පුළුවන් හැම ඩිග්‍රියක්ම මෙතන වැටෙනවා. හරි මම අර මුලින් ඔයාලට වීඩියෝ දාලා මේ පැත්තට ආවේ නංගි මල්ලි හදිසියෙන්. හරි ටයිම් අවුට් එකක් ගිහිල්ලා සර්වර් එකේ ටයිම් අවුට් එකක් ගිහිල්ලා මොකක් හරි මේ කෝස් එකක් පෙන්වුවේ නැහැ කියලා හිතන්නේ. එහෙමනොත් ඒක ඔයාලට ප්‍රශ්නයක් වෙනවනේ. ඒ නිසා මේක අර මං වීඩියෝ දාපු විදිහට වීඩියෝස් ටික අනිවාර්යෙන් බලන්න. බලලා මෙතනට එන්න. හරි ඊට පස්සේ නංගි මල්ලි මේ ඔයාලා බලනවා මේ විදිහට. දැන් හිතන්නකෝ මේ සබ්ජෙක්ට් තුන අනු මෙන්න තියෙනවා අපිට කෝසස් ටික. ඒ කෝසස් තියෙන කැම්පස් ටිකත් පෙරලා දෙනවා. මේ ෆිසිකල් සයන්ස් කියලා හිතන් මේ කොළඹ පේරාදෙණිය හැම එකක්ම යුනිකෝඩ් එකත් එක්ක වැඩෙන්න සම්පූර්ණම දාලා තියෙනවා නංගි මල්ලි. මෙවට බලනවා කෝසස් 65ක් වැඩලා තියෙනවා. හරි අලුත් කෝසස් ඇඩ් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ ඔයාලට පේනවාද මේ ප්‍රයිමරි এডুকেෂන් data science වැඩිකත් ඇඩ් කරලා තියෙනවා නංගි මල්ලි. එතකොට ඔයාට දැන් මේ කෝස් එක කෝස් කන්ටෙන්ට් එක හොයාගන්න, එහෙම නැත්නම් ජොබ් ෆීල්ඩ් එක හොයාගන්න හරි ලේසි නංගි මල්ලි. ඔයාට තියෙන්නේ වෙන කිසි දෙයක් නෑ නංගි මල්ලි. මෙන්න මේ මෝ ඉන්ෆෝ කියන එක ක්ලික් කරන්න. මේ කෝස් එකට අදාළ හැම විස්තරයක්ම මෙතන ඔයාලට පැහැදිලිව දාලා තියෙනවා. ඒක අවුරුදු කීයක් තියෙන එකක්ද, ඩිග්‍රී ටයිප් එක මොකද්ද, කැම්පස් එක මොකද්ද, හරි අදාළ ෆැකල්ටිය මොකද්ද, ඒකේ කොච්චර වේකන්සි ගාණක්, ඒ කියන්නේ කොච්චර ෂීට් ගාණක් තියෙනවද, මේ හැම දෙයක්ම නංගි මල්ලි පැහැදිලිව මෙතන වැටලා දිනවා. ඒ වගේ මේ කෝස් එක ඉල්ලන්න ඔයාලා තියෙන ඕන සුදුසුකම් මොනවද කියලාත් මෙතන දාලා තියෙනවා. මම මේ සුදුසුකම් ටික අර කලින් වීඩියෝස් වල පැහැදිලිව කතා කරා. ඒතර ඒවත් එක්ක තමයි මේක බලන්න ඕන. මම එක එකේ එක පාර්ට් බලන්න යන්න එපා කියලා. හරි. එතකොට ඊට පස්සේ නංගි මල්ලි මෙතන ඔයාලගේ කෝස් කන්ටෙන්ට් එක දාලා තියෙනවා. එතකොට මේක අවුරුදු 4ම කෝස් කන්ටෙන්ට් වෙනස් වෙන්නේ නැවයි නංගි මල්ලි. අවුරුදු 4ම කෝස් කන්ටෙන්ට් දාලා තියෙනවා. මේකේ නම් තියෙන්නේ
පළවෙනිියක මෙන්න මේටික තමයි වාටිගෙන ගන්න තියෙන් නැත්තංවාට සෙකන්ඩියක මෙදයනි මෙන්න මේටිකමේ ඉනවස තඩිය ගියාට පසේ වාට මෙන්න මේ කියන කටෙන්ට එක තමයි ගෙන ගන්න තියෙන්ට පසේ පෝත්තියක් කියට පසේ මෙන්න මේ කියන කටෙන්ට එක තමයි ගෙනගන්න තියෙන ඔයා මේ පැත්තට ආසද බලන්න හරි බලන්න වාට හරි ලේසි මේ පැත්ත ඔක්කොම බලාගන්න පුළුවන් හරි බල්ලවාට හොඳ අයිඩියක් ගන්න පුළුවන්න්නන්ගි මල්ලි මොනවද මේ පැත්ත තියෙනවා ආසයිද එහෙම ආසනම් වාට පුළුවන් මේ කෝස් එක උඩාංකයක් දෙන්න දැන් ඔය කෝසස් ටික ඔක්කොම කොලේ ලියන් ඉතින් උඩට වාට උඩාංකයක් දෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව එතකොට මේ කෝස් එක මෙන්න මේ කෝස් එක කරාට පස්සේ නංගි මල්ලි ඔයාලට එලියට එද්දි දෙන්නේ මෙන්න මේ ඩිග්‍රී සමහර වෙන ඩිග්‍රී එක වෙනස් වෙනවා එතකොට ඩිග්‍රී එක තමයි ස්පෙෂල් ඩිග්‍රියක් 4 year ඩිග්‍රී එක එතකොට මේකෙදි ඔන්න ඔයාලගේ ජොබ් ෆීල්ඩ් එක තියෙන්නේ මොන පැත්තටද කියලා නංගි මල්ලි තියෙන ජොබ්ස් ටික හොයලා තියෙනවා මෙතින් මෙන්න ජොබ් එක ගැන පොඩි විස්තරයකුත් දාලා තියෙනවා නංගි මල්ලි එතන මේ හැම දෙයක්ම දාලා තියෙන මේ ඔයාලා මේ පැත්තේ ජොබ් වලට කැමති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ කෝසස් ඉල්ලන්න හරි එතකොට මේකේ නංගි මල්ලි ලෝකල් අවේලබල් එකයි ග්ලෝබල් අවේලබල් එකයි කියන්නේ ලංකාවේ අවේලබල් එකයි පිටරට අවේලබල් එකයි දෙකම දාලා දෙනවා දැන් මේක නම් ලංකාවේ අවේලබල් නැහැ ඔය විදිහට දාලා දෙනවා නංගි මල්ලි අප්ඩේට් වෙන වෙන විදිහට මේවා ආයි ආයි අනිවාර්යයෙන්ම අප්ඩේට් කරනවා නංගි මල්ලි එතකොට ඔයාලට ලේසියෙන්ම බලාගන්න පුළුවන් එතකොට මම ඔයාලට කියන්නේ තවත් මේකේ සර්විසස් ඇඩ් කරලා දෙනවා කියලා එතකොට මේකේ තියෙන පාස් පේපර්ස් එහෙම ගන්න දැන් රික්වෙස්ට් කරලා තියෙන්නේ ඒ ටිකත් ආව මෙතන අප්ඩේට් කරනවා ඊට පස්සේ ඔයාලට මේ කෝස් එකට අදාළව මොන වගේ ඉසට් ඩිස්කෝවලින්ද එහෙම නැත්නම් මොන වගේ කට් ඔෆ් වලින්ද හරි කට් ඔෆ් එක විතරයි බොට් වලින් අතප එක නෙමෙයි හරි මේක ක්ලික් කරලා ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදියට ඒ කෝස් එකට හරි අපි අර කලින් බලපු කෝස් එකට දිස්ත්‍රික්ක 25න්ම අරන් තියෙන ඉසට් ඩිස්කෝ එක මේ තින් මේක හැබැයි කට් ඔෆ් එක විතරයි නංගි මල්ලි කට් ඔෆ් සම්පූර්ණ වෙනස් වෙනවා බෝට් වලින් දැන් ඔයාලා මං අර වීඩියෝ දාලා අවබෝධයක් තියෙන හින්දා මම මේ කියන්නේ දැන් ඔන්න කොළඹ දිස්ත්‍රික් එකෙන් 2020 අරන් තියෙන කට් ඔෆ් එක තමයි 1.487 2021 මෙන්න මේ ගන්න හරි 2022 නිකන් අපි කලින් අවුරුදු දෙක දිහා බැලලා මෙන්න මේ වගේ ගාණක් එයි කියලා හිතනවා මේක ඔයාලා හිතන්න එපා මේක නිකන් අර කලින් අවුරුදු දෙකත් එක්ක සාපේක්ෂව කියන ගාණක් විතරයි එතකොට ඔයාලට හිතන්න මාතෘ දිස්ත්‍රික්කෙන් කොච්චර සෙට් ඩිස්කෝ දාන තියෙන කියලා මේ ඔයාලට කලින් අවුරුදුත් එක්ක සංසන්දනය කරගන්න පුළුවන් හරි ඒක කිසි ගැටලුවක් නැහැ හරි ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් නම් කිවලි ඕන එකක කෝස් කන්ටෙන්ට් එක ඊට පස්සේ ජොබ් ෆීල්ඩ් එක මේ හැම දෙම හරි අපි බලමු මෙහෙම දැන් ඔයාලට මෙන්න මේක මේ හොස්පිටලිටි ඇන් ටූරිසම් ඇන් ඉවෙන්ට් මැනේජ්මන්ට් එකේ අපි මේකේ බලමු හරි එතකොට ඔයාලට පුළුවන් මේ මේකේ ඩියුරේෂන් එක 4යි හරි ඊට පස්සේ නංගි මල්ලි මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ කෝස් කන්ටෙන්ට් එකක් මේකේ දෙන්නේ ඩිග්‍රිය මෙන්න මේ ඩිග්‍රිය එක ඊට පස්සේ මේකේ තියෙන ජොබ් ෆීල්ඩ් වලට පේනවා මේ විදිහට ගාන්ට ඔයාලට දාලා තියෙනවා හරි ඊට පස්සේ දැන් හිතන්න මෙන්න මේක අපි නිකන් ගමු මේ තියෙනංගි මල්ලි ඉංජිනේරින් ගමු හරි ඔන්න ඉංජිනේරින් පේරාදෙනි අපි බලමු පේරාදෙනි මොනවද තියෙන්නේ කියලා පේරාදෙනි නංගි මල්ලි මෙන්න මේ කියන ඉංජිනේරින් පාර්ට්ස් ටික තියෙනවා හරි එතකොට ඔයාලා එකෙන් එලියට එද්දි දෙන ඩිග්‍රීස් තමයි මේ තියෙන්නේ හරි මෙදින් ඔයාලා එලියට ආවන් පස්සේ දෙන ඩිග්‍රී එක ඊපස්සේ මෙතන ජොබ් ෆීල්ඩ් එකත් ඒ පාත් එකත් එක්කම දාලා තියෙනවා නංගි මල්ලි. එතකොට ඔයාලට පේනවා දැන් පේරාදෙනිය මේ ටික තිබ්බට මොරටුවේ තියෙන වෙන ටික. හරි මේ. මොරටුවේ තියෙන තවත් ටිකක් තියෙන මේ බලන්න. මොරටුවේ ගොඩක් තියෙන. හරි. ඔය විදිහට හැම එකකම කෝස්යෙන් කෝස්යට වෙනස් වෙන හැම එකක්ම දාලා තියෙන නංගි මල්ලි. හරි. දැන් හිතන්න මම නිකන් ඔයාලට නම් මේ පැත්තට අපි බලමු ෆිසිකල් සයන්ස් ෆිසිකල් සයන්ස් ඔන්න කොළඹ කොළඹ නංගි මල්ලි ෆිසිකල් සයන්ස් ගියාට පස්සේ ඔයාලට මේ ඔයාලට පේනවා සබ්ජෙක්ට් කම්බිනේෂන් දාලා තිනවා මෙතන සබ්ජෙක්ට් කම්බිනේෂන් කියන්නේ නංගි මල්ලි ඔයාලට සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් කීපයක් තමයි එකට සිලෙක්ට් කරගන්න දෙන්නේ නැතුව ඔයා කැමති සබ්ජෙක්ට් නෙමෙයි මෙතන මේ බලන්න ඇප්ලයිඩ් මැතමැටික්ස් ෆිසික්ස් කෙමිස්ට්‍රි කම්පියුටර් සයන්ස් හෝ න්ියුක්ලියර් සයන්ස් මෙන්න මේ කම්බිනේෂන් එක හෝ
එහෙම නැත්නම් මෙන්න මේ කම්බිනේෂන් එක හෝ ඊපස් මෙන්න මේ කම්බිනේෂන් එක ඔය කම්බිනේෂන් වලින් එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන මේන් සබ්ජෙක්ට් එක තමයි මේ. එතකොට ඔයා කැමති සබ්ජෙක්ට් බලලා ඔයාලට පුළුවන් කම්බිනේෂන් අනුව ඩිසයිඩ් කරන්න. හරි මේක ලොකුම ඔයාලට ලැබෙන ලොකු චාන්ස් එකක් නංගි මල්ලී. ඊට පස්සේ මේකේ තියෙන සබ්ජෙක්ට් එක මේ පිළිවෙලට දාලා තිනවා. මේ එතකොට මේකේ දිනංගි මල්ලී year 1 year 2 year 3 කියන එක තීරණය වෙන්නේ ඔයා සිලෙක්ට් කරගන්න සබ්ජෙක්ට් එකත් එක්ක. ඒකයි මෙතන year 3 නැත්නම් year 2 පෙන්නලා නැත්තේ. හරි. මෙතන කම්බිනේෂන් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකෙන් දෙන ඩිග්‍රීස් දෙක. එකක් තමයි ස්පෙෂල් ඩිග්‍රියක් දෙනවා අනිත් එක ජෙනරල් ඩිග්‍රියක් දෙනවා. හරි. ජෙනරල් ඩිග්‍රිය අවුරුදු 3යි ස්පෙෂල් ඩිග්‍රිය අවුරුදු 4යි. ඊට පස්සේ මේකේ තියෙන ජොබ් ෆීල්ඩ් ටික මේ පැහැදිලිව දාලා තියෙනවා. හරි. ඊපස්සේ ඔයාලට ඕන ඉස ඩිස්කෝ මෙතනින් බලන්න පුළුවන්. හරි. අපි බලමු මේ අපි බැලුවේ ෆිසිකල් සයන්ස් කොළඹනේ. මොන බලන්නන්ගේ මල්ලි ෆිසිකල් සයන්ස් පේරාදෙනිය. හරි. මෙන්න බලන්න පේරාදෙනිය තියෙන කම්බිනේෂන් ටික. හරි. සබ්ජෙක්ට් කම්බිනේෂන්. එතකොට ඔයා ආස සබ්ජෙක්ට් මෙතන තියෙනවනම් ඔයාලට පුළුවන් පේරාදෙනිය ෆිසිකල් සයන්ස් ඉල්ලන්න. ඒකෙත් තියෙන ජොබ් ටික වෙන වෙනම දාලා තියෙනවා නංගේ මල්ලි. හරි. ඊට පස්සේ ඉතින් ඔයාලට ඔන්න කැලණිය නැත්නම් අපි ජපුර කියලා ගමු. ජපුරේ මොනවද තියෙන කම්බිනේෂන්? මෙන්න ජපුරේ තියෙන සබ්ජෙක්ට් කම්බිනේෂන්. හරි. ඒක වෙනම ඇඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ තියෙන සබ්ජෙක්ට් ටික තමයි මේ තියෙන්නේ කෝස් කන්ටෙන්ට් එක. හරි. ඒ කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඔයා තෝරගන්න කම්බිනේෂන් එකත් එක්ක. හරි. මේ ඔක්කොම පැහැදිලිව ඔයාලට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ජොබ් ෆීල්ඩ් ටික නංගි මල්ලි. හරි. මේ ඔක්කොම ඔයාලට දාලා දෙනවා මේවෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ ඔන රුහුණේ. අපි බලමු රුහුණේ මොනවද තියෙන්නේ කියලා. මෙන් රුහුණේ දෙන කම්බිනේෂන් ටික. දැන් ඔයාලට පේනවා ඇති කැම්පස් එකෙන් කැම්පස් එකට සබ්ජෙක්ට් කම්බිනේෂන් වෙනස්. හරි. ඊට පස්සේ මෙන් දෙන ඩිග්‍රීස් දෙක. ඊට පස්සේ මේකේ තියෙන සබ්ජෙක්ට් ටික. ඊට පස්සේ මෙන් මේකේ තියෙන ජොබ් ෆීල්ඩ් එක. මේ හැම එකක්ම ඔයාලට දාලා තියෙන්නේ මේ සවුත් ඉස්ටර්න් යුනිවර්සිටි එකේ. හරි. ඊට පස්සේ ජප්නවල. හරි. මෙන් කම්බිනේෂන් සමහර කැම්පස් වල කම්බිනේෂන් වෙනස්. හරි. සබ්ජෙක්ට් වෙනස්. ඊට පස්සේ මේ බලන්න කම්පියුටර් සයන්ස් ගැනත් ඔයාලට හොඳ ID එකක් ගන්න පුළුවන්. ජොබ් ෆීල් හැම දෙයක් එකම. ඊට පස්සේ ෆිසියෝതെරපි පැත්ත. මේ හැම දෙයක්ම නංගිමලි ගාන්ඩ් ඔයාලට දාලා දෙන්නේ ඕන එකක හොයාගන්න පුළුවන්. ආකිටෙක්චර් කියලා ඉතින් මේ ඔයාලට දාලා දෙන්නේ සම්පූර්ණ මේ අවුරුදු 4ෙම කෝස් කන්ටෙන්ට් එක සම්පූර්ණම දාලා දෙන්නේ. දෙන ඩිග්‍රිය තමයි මේ තියෙන්නේ. මෙන්න තියෙන ජොබ් ෆීල්. ඇති වෙන ජොබ් තියෙන කෝස් එකක් මේක. හරි. ඔය විදිහට ඔයාලට ලේසියෙන් තීරණය කරගන්න පුළුවන් නම් ගිමල්ලි. හරි. හරි ඊට පස්සේ ඔයා හිතන්නවා නිකන් වෙන සබ්ජෙක්ට් තුනක් ගහලා බලන්න. මේ මෙතන අපි හිතමු මේ විදිහට නම් accountancy economics. හරි. මේ බලන්න ඔයාගේ මේ තියෙන සබ්ජෙක්ට් වලට අනුව මෙන්න තියෙන ඩිග්‍රීස්. මේ මැනේජ්මන්ට්, ඊට පස්සේ මේ කොමර්ස්. මේ බලන්න ජයවර්ධනපුර කොමර්ස් එකට ගියාට පස්සේ නංගි මල්ලි ඔයාට තියෙන ජොබ් ෆීල්ඩ් එක සම්පූර්ණ පෙන්නලා තියෙනවා. හරි. ඊට පස්සේ ඊස්ටර්න් යුනිවර්සිටි. හරි. මේ කෝස් කන්ටෙන්ට් එක දාලා තියෙන මේ බලන්න මේ තියෙන ඩිග්‍රීස් වෙනස්. මේ ඔයාලට පේනවද මේ මෙන්න මේ මේ කියන ඩිග්‍රීස් තමයි දෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට අනිත් දේවල් බලාගත්තට පස්සේ නම් මල්ලි මෙතනින් ඕන එක බලාගන්න පුළුවන්. හරි. මැනේජ්මන්ට් වල තියෙන ජොබ් මොනවද, ඒකේ කෝස් කන්ටෙන්ට් එක, මේ හැම දෙයක්ම දාලා තියෙනවා නංගි මල්ලි. ඊට පස්සේ මේකේ තියෙන ඩිග්‍රි ටයිප් හැම එකක්ම දාලා තියෙන. කිසිම ගැටලුවක් නැහැ. හරි. ඔයාලට ඕන විදියකට හදාගන්න පුළුවන්. එතකොට ඔයාලට බලන්න පුළුවන් ඔයා කෝස් කන්ටෙන්ට් එකත් එක්ක, ජොබ් ෆීල්ඩ් එකත් එක්ක ඔයාලට හොඳ ID එකක් ගන්න පුළුවන් නංගි මල්ලි. ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එකේ කැමැත්තේ අනුපිළිවෙලක් කරන විදිය. හරි. එතන මං හිතනවා මේක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම නංගි මල්ලි මෙතන සම්පූර්ණව ඇප්ටිටියුඩ් ටෙස්ට් පේපර්ස් දාලා තිනවා.
මෙතනින් ගිහිල්ලා ආවට පුළුවන් මේ මෙතනින් ඕල් දෙන්න ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කෝස් එක සිලෙක්ට් කරන්න ආකිටෙක්චර් කියලා දාන්න ආකිටෙක්චර් මේ අවුරුද්දත් එක්ක තියෙන පාස් පේපර්ස් ටික ඔක්කොම වෙන වෙනම ටයිප් කරලා වෙන වෙනම දාලා තියෙනවා කිවලි මෙතන තවත් කෝසස් කීප එක පාස් පේපර් හම්බෙලා දෙනවා ඒ ටික ටයිප් කරන ගමන් තියෙන්නේ ඉක්මනින් අප්ඩේට් කරන්න හරි ඔයාලට මේ හැමදේම නංගි මල්ලි මෙතනින් හොයාගන්න පුළුවන් හරි එතකොට මේ ගැන අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ටත් කියන්න මෙතන ඔයාලගේ සෙට් ඩිස්කෝ එක එන්න මෙතනට අවිල නංගි මල්ලි ඔයාලට පුළුවන් ඔයාගේ සබ්ජෙක්ට් ටික දීලා ඔයාගේ තියෙන සෙට් ඩිස්කෝ එක මෙතන ටයිප් කරලා ඒකට අදාළව ගිය අවුරුදු වල ඇවිල්ලා තියෙන කෝසස් මොනවද හැබැයි දාලා දෙන්නේ කට් ඔෆ් සෙට් එක විතරයි බෝට් වලින් තවත් අඩු වෙනවා බෝට් වල එක තාම අප්ඩේට් කරන්නේ නැහැ ඒක මම අප්ඩේට් කරන්න මොකද ඒකේ හැම කෝස් එකකම මේ ඩීටේල්ස් ටික වෙන වෙනම දාන්න හරි එතකොට ඔයාලට මේ ගැන මම කලින් වීඩියෝ එකක් දැම්මා හරි එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කලින් අවුරුදු වල කට් ඔෆ් එකත් හරි ඒව බලාගෙන කෝසස් දාන්න එපා මම ඒකවල කිව්වනේ මුලින් එහෙම කරන්න යන්න එපා කියලා හරි ඔයාගේ ඩිස්ත්‍රික්ක යනුව මෙතන ඩිස්ත්‍රික්ක සිලෙක්ට් කරලා ඔයාලට ලොකු දෙයක් මෙතනින් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් නම් කිවල්ලි හරි මම හිතනවා එහෙම වුණත් ඔයාලට දැන් කිසිම ගැටලුවක් නැතුව ඇති කියලා නම් කිවල්ලි මේ ගැන ඔයාලගේ අදහසුත් අනිවාර්යයෙන්ම පහලින් දාගෙන යන්න තවත් ගොඩාක් දේවල් ඔයාලා වෙනුවෙන් ඉස්සරහට මේකට ඇඩ් කරනවා දැනටත් ඒ දේ කරගෙන යනවා නම් කිවල්ලි අර මේ දවස් ටිකේ දින විස්තර දාන එකත් එක්ක තමයි චුට්ටක් පහුවලා තින්නේ හැබැයි මේ වෙද්දි ඔයාලට ඕන කරන හැම දෙයක්ම ගානට පිළිවෙලට දාලා දෙනවා නම් කිවල්ලි මේවයින් උපරිම ප්‍රයෝජන ගන්න අපිට උනා වගේ වල කරගන්න එපා. හරි මං හිතනවා නංගි මල්ලි ගොඩක් අයද මේක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. වෙච්ච මහන්සියෙන් වල උපරිම ප්‍රයෝජනයක් ගනී කියලා. හරි ඒ වගේ මේ ගැන ඔයාලගේ යාළුවන්ටත් කියන්න. යාළුවන්ටත් මේ දේවල් හදාගන්න උදව් කරන්න. මේකේ තවත් තියෙනවා නංගි මල්ලි ගොඩාක් දේවල් ඒ කියන්නේ ලොකු අයිඩියාවක් එක තමයි පටන් ගත්තේ මේකට අර ඔයාලට ඉක්මනට ඕන කරන නිසා තමයි මූලික අදියර ටිකටක් ගාලා ඉවර කරලා රිලීස් කරේ හරි තව තියෙනවා කොහොම හරි මං කිව්වා වගේ කැම්පස් යන නංගි කෙනෙක් කොමල්ලි කෙනෙක් ජීවිතේ වරද්ද ගන්න නැතුව හොඳ තැනකට යන එක තමයි එකම බලාපොරොත්තු හරි එහෙනම් නංගි මල්ලි ස්තුතියි හැමෝටම ආදරේ වැඩ ටික හොඳට කරගන්න ඔයාලගේ යුනිකෝඩ්ස් ටික අනිවාර්යෙන්ම මම එන විදිහට නම් මල්ලි බලලා දෙන්නම් තව දවස් දෙක තුනක් යනකම් මට චුට්ටක් බිසී මේ විස්තර ටික හදාගන්න ඊට පස්සේ අනිවාර්යෙන් උදව් කරන්න හරි